ඔන්න ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට පෙන්වන්න යන්නේ රසට ගාලිප් බ්‍රෙඩ් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් channel එකේ තියෙනවා මාළු පාන්, කිඹුල බනී, සොසේජස් පාන්, පීට්සා, ඒ වගේම තමයි බටර් බනී හදන හැටි. ඉතින් ඔයාලට පුළුවන් අවශ්‍ය නම් ඒක බලන්න. ඉතින් මේ ගාලිප් බ්‍රෙඩ් ඔයාලා පිටින් ගිහලා කඩේකින් ගන්න රසටම මේ මගේ මේ ක්‍රමය කරලා බලන්න ඔයාලට හදාගන්න පුළුවන්. අද වීඩියෝ එකේ තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මම ක්‍රම දෙකකට ගාලිප් බ්‍රෙඩ් හදන හැටි ඔයාලට පෙන්නනවා. ඉතින් එක ක්‍රමයක් චීස් දාලා හදන ක්‍රමය සහ චීස් කන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් අනිත් ක්‍රමෙරත් ගාලික් බ්‍රෙඩ් හදලා කන්න පුළුවන්. ඉතින් වීඩියෝ කිවරණකම රැඳිලා ඉන්න ආ ගාලික් බ්‍රෙඩ් කන්න ආසාවෙන් ඉන්න තාමත් හදාගන්න කන්න අවස්ථාවක් නොලැබුණා නම් මෙන්න මේ ක්‍රමය කරලා බලන්න. ගෙදරදීම කඩේ රසට වාට ගාලික් බ්‍රෙඩ් හදලා ගෙදරදී කන්න පුළුවන්. ඉතින් channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් යමු කොහමද මම මේ ගාලිප් බ්‍රෙඩ් හදුවේ කියලා බලන්න. ඉතින් මුලින්ම කිරි ටිකට සීනි ඊස්ට් ටික එකතු කර ගන්නවා. ඉතින් මේ සීනි ඊස්ට් දිය වෙනකන් හොඳින් කලවම් කරන්න. එහෙම දිය වුණාට පස්සේ විනාඩි 5ක් මේ ඊස්ට් ටික තියලා තියන්න පිපෙන නිසා. ඉතින් කිරි ගන්නකොට මද උණුසුම් කිරි පාවිච්චි කරන්න. ඊට පස්සේ මම පාම්පිටි ටික නීත් කරගන්න බෝල් එකට එකතු කරලා ඒකටම ලුණු එකතු කරගන්නවා. එකතු කරලා හොඳින් කලවම් කරනවා. ඉතින් එහෙම කලවම් කරගත්තාම ලුණු ටික හැමතැනටම හොඳින් විසිරෙනවා. ඉතින් ඊට පස්සේ බිත්තරය ඒ වගේම තමයි බටර් ටික එකතු කරගන්නවා. ඔයාලට බටර් වෙනුවට තෙල් උණත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම බටර් ටික හොඳින් මෙල්ට් කරගෙන තමයි මේකට එකතු කරගත්තේ. ඉතින් විනාඩි 5ක් විතර තිබ්බ කිරි ටික මම මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. එකතු කරගෙන ඩෝව් එකක් විදියට හොඳින් හනා ගන්නවා. ඉතින් මේ හනා ගන්න මිශ්‍රණය හොඳින් නීට් කරගන්න ඕනේ. ඉතින් මේ එකතු කරගත්තු කිරි ප්‍රමාණය වලට කියම් වැඩි වගේ තේරෙනවා නම් පාම් පිටි චුට්ටක් විතර එකතු කරගන්න. ගොඩක් එකතු කරගන්න එපා. එහෙම එකතු කරගත්තොත් හරියට ඩෝව් එක හදාගන්න බැරි වෙයි. ඉතින් මෙන්න මේ විදියට හොඳින් සියල්ල කලවම් කරගන්න. අතින් නොයන පදම එනක අතින් හොඳින් අනා ගන්න. ඊට පස්සේ මම මේ ඩෝව් එක හොඳින් විනාඩි 10ක් 15ක් කාලයක් නීට් කරගන්නවා. ඉතින් මේ හදාගන්න ඩෝව් එක හොඳින් නීට් කරගන්න තරමට තමයි අපිට හොඳ රස බන් එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඇතුළ හොඳ සොෆ්ට් බන් එකක් හදාගන්න පුළුවන් වෙන්නේ අපි නීට් කරගන්න ක්‍රමය සහ ස්වභාවය අනුව. හරියට නීට් කරගන්නේ කොහොමද කියලා මගේ විලාසන වීඩියෝ වල මම කියලා දීලා තියෙනවා. ආයිති විශේෂයෙන් අතේ මෙන්න මේ කොටස පාවිච්චි කළා තමයි අපි නීට් කරගන්නේ. ඒ වගේම තමයි ඩෝව් එක ඉස්සරහට ඇද ඇද මෙන්න මේ මං කරන ස්වභාවයක තමයි නීට් කරගන්න ඕනේ. ඔන්න ඉතින් මම නීට් කරගෙන ඉවරයි. ඉතින් මේ නීට් කරගත්තු ඩෝව් එක මම විනාඩි 40ක් විතර තියලා තියෙනවා. ඉතින් ඒ තියාගන්න භාජනයට හොඳින් තෙල් ගාගන්න. තෙල් ගාලා තෙතර එද්දකින් වහලා තියාගන්න. ඩබල් සයිස් වෙනකන් මම මේ ඩෝව් එක තියලා තියෙනවා. ඉතින් අපි මෙන්න මේ විදිහට තෙල් ගාගන්නේ මේ ඩෝව් එක වියලෙන්න පුළුවන් නිසා. ඒ නිසා මුළු ඩෝව් එක වටේටම හොඳින් මේ මම කරනවා වගේ තෙල් ගා ගන්න. ඉතින් මේ තියෙන්නේ විනාඩි 40කට පස්සේ මගේ ඩෝව් එක වලට පේනවා. මේ ඩෝව් එක ඩබල් සයිස් වෙලා තියෙනවා. ඉතින් මේ ඩෝව් එක හොඳින් පිපිලා තියෙන්නේ දැන්.
ඇතුලේ තියෙන වාතය මම මෙන්න මේ විදියට අතේ ඇඟිලි වලින් ප්‍රෙස් කරලා ඉවත් කර ගන්නවා. ඉතින් මම ඔයාලට කියවන්නේ මම ක්‍රම දෙකකට ගාලික් බ්‍රෙඩ් සදන හැටි පෙන්නනවා කියලා. ඉතින් ඒ නිසා මම මෙන්න මේ වගේ සමාන කොටස් දෙකකට වෙන් කරගත්තා. ඉතින් අනිවාර්යයෙන්ම මේ ඩෝව එක දෙකට මැදින් කපා ගන්නම ඕනේ. ඔයාලා එකම වර්ගයේ ගාලික් බ්‍රෙඩ් සදා ගන්නවා නම් මේ එක ඩෝව එකකින් තමයි එක වර්ගයක් හදා ගන්න ඕනේ. ඉතින් මේ එක ඉතින් බ්‍රෙඩ් එක අපි ගොඩාක් මහතට ගන්නෙ නැහැ. ඉතින් ගොඩක් තුනියට තමයි ගාලික් බ්‍රෙඩ් එක ब्रेड को तीनसम कुटस देखते कपागते थी अद मम्मी अदपू डो की वाले गार्लिक ब्रेड देखा कदागन बोलवा ऐति मम्मी अदागत डो अरगन तुणी करगा ऐ थिं तुणी करगा मम रोमट ऐति डोवक तुणी करगा तेल हो पापटी इसगन वाले मैं डोवक तुणी करगा बोलवा ඉතින් ගොඩාක් තුනී කරගන්න එපා. ඉතින් දැන් ඔන්න මම මේ ඩෝව එක තුනී කරගෙන ඉවරයි. මම අත එකතු කරගන්නේ මේ චීස් ඩයිසර්ස් තමයි මේ ඩෝව එකට එකතු කරගන්නේ. චීස් වලින් හදාගන්න ගාලි බ්‍රෙඩ් එකට. ඉතින් මේ තියෙන්නේ මම මෙල්ට් කරගත්තු බටර්. මුලින්ම කරන්න ඕනේ හොඳින් බටර් ගාගන්න මේ තුනී කරගත්තු ඩෝව එකට. ඉතින් බටර් ගාගත්තට පස්සේ ඊළඟට අපි එකතු කරන්න ඕනේ සුදු ලුණු. ඉතින් මේ තියෙන්නේ මම තලාගත්තු සුදු ලුණු. ඉතින් මම මෙන්න මේ ආකාරයට සුදු ලුණු ටික එකතු කර ගන්නවා. සුදු ලුණු එකතු කරාට පස්සේ මම චීස් ඩයිස් ටික එකතු කර ගන්නවා. ඔයාලට පුළුවන් ග්‍රේට් කරලා වුණත් චීස් එකතු කර ගන්න. විශේෂයෙන් මොසරෙල්ලා චීස් එක වැඩිපුර ප්‍රමාණයක් එකතු කර ගන්න. එතකොට ඔයාලට ඇදෙන සුළු චීස් සහිත ගාලික් බ්‍රෙඩ් එකක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේ ආකාරයට මේක කොටසක් උස්සලා මේ ගාලික් බ්‍රෙඩ් එක වසා ගන්නවා. ඉතින් මේ වහගත්තු ඩෝව එක අනිවාර්යයෙන්ම මේ ධාර ටික හොඳින් සීල් කරගන්න ඕනේ. නැත්තම් බේක් වෙනකොට ඇරෙන්න පුළුවන්. ඉතින් මම දැන් මේක බේක් කරගන්න ඔයාලට පෙන්වන්න යන්නේ. ඉතින් මම මේ ට්‍රේ එකේ අඩියට අර දාගත්තේ තෙල්. ඉතින් ඔයාලට බටර් උනත් එකතු කරගන්න පුළුවන්. එමත් නැත්නම් බටර් පේපර් එකක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මෙමෙ තෙල් දාගත්තාමත් පහසු වෙනවා අපිට මේ ඩෝව එක බේක් වුණාට පස්සේ පන්න එක ගලව ගන්න පහසුයි. අනිත් කාරණාව තමයි බේක් කරන්න ගන්න ට්‍රේ එක ගැන සැලකිලිමත් වෙන්න. වලා දාගන්න ගාලි බ්‍රෙඩ් එක ට්‍රේ එකට වඩා ලොකුයි නා බේක් කරගන්න අමාරු ඒ නිසා හැම වෙලෙම හදාගන්න ගාලික් බ්‍රෙඩ් එක ඔලගේ ට්‍රේ එකට සරලන විදියට හදාගන්න. ඉතින් එහම බටර් ගාගත්තට පස්සේ සුදු ලුණු ටිකකින් මේ විදියට උඩ ස්ප්‍රෙඩ් කරගන්නවා. ඉතින් ඊළඟට මේක උඩින් මම ඔරිගැනෝ ඒ වගේම තමයි පීසා සීසනින් එකතු කර ගන්නවා. ඉතින් ඒක එකතු කරගත්තම ගොඩක් රසවත්. ඉතින් ඔයාලට පුළුවන් කෑලි මිරිස් ඒ වගේ කැමති දෙයක් මේක උඩින් එකතු කර ගන්න. ඉතින් මේව එකතු කරගත්තාම මේ ගාලික් බ්‍රෙඩ් එක තව තවත් රසවත් වෙනවා. මේ ගාලික් බ්‍රෙඩ් හදනකොට ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාලා ගන්න ට්‍රේ එක ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම අපි මේ හදාගත්තු ඩෝව එක ට්‍රේ එක උඩට දාලා තමයි බටර් සුදු ලුණු ටික මේ වගේ මේ ගාලික් බ්‍රෙඩ් වලට දාන සීසනින්ග්ස් ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලා මේ මම කළා වගේ මෙන්න මේ ආකාරයට ගාලික් බ්‍රෙඩ් එක ඇතුළට ඩැමේජ් එකක් නොවි උඩින් මෙන්න මේ විදියට පීයකින් කපා ගන්න ඕනේ. එහෙම කපා ගත්තාම අපිට බේක් වුණාට පස්සේ පහසුවෙන්ම පීසස් වලට කඩා ගන්න ලේසි.
ඉතින් ඔන්න දැන් මම බේක් කරගන්න හැටි පෙන්වන්නේ. ඉතින් අවන් එක මම 220 උෂ්ණත්වයට ප්‍රීහීට් කරගන්නවා විනාඩි 10ක්. ඊට පස්සේ මම විනාඩි 20ක් 30ක් අතර කාලයක් බේක් කරගන්නවා. ඉතින් ඔයාලා කැමති නම් ඉතුරු කොටසිනුත් මේ ආකාරයටම ගාලි බ්‍රෙඩ්යක් හදා ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ ගාලි බ්‍රෙඩ් හදන තව ක්‍රමයක්. ඉතින් බලමු. ඉතින් මම ඉතුරු ඩෝ කොටස තුනී කරගන්නේ ඍජු කෝණාශ්‍රයක් විදියට. ඉතින් රවුමට නෙමෙයි තුනී කරගන්නේ. ඉතින් ඩෝ එක ඔයාලා මෙන්න මේ ආකාරයට ඍජු කෝණාශ්‍ර ආකාරයට මේ ඩෝ එක හදා ගන්න. ඉතින් තුනී කරලා ඉවර වුණාට පස්සේ මම මෙන්න මේ ආකාරයට කොටස් 8කට මම මේ ඩෝ එක කපා ගන්නවා. ඉතින් එහෙම කපා ගන්න කොටස් ටික මම මෙන්න මේ වගේ ට්‍රේ එකකට තාලා බේක් කරගන්නයි යන්නේ. ඉතින් මම මේ ට්‍රේ එකටත් තෙල් එකතු කරගන්නවා. ඉතින් මම මේ ගාලික් බ්‍රෙඩ් එකට චීස් එකතු කරගන්නේ නැහැ. ගොඩක් දෙනෙක් සමහරක් ලාට චීස් වලට කැමති නැහනේ. ඉතින් චීස් නැතුව තමයි මේ ගාලික් බ්‍රෙඩ් එක හදාගන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට එක කොටසක් අරගෙන ගාලික් ටික එකතු කරලා ඒකටම ඔරිගැනෝ ඒ වගේම තමයි පීසා සීසනින් ටික එකතු කරගන්නවා. ඉතින් ඔයාලට කැමති ආකාරයට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මම මට අයිඩියා එක විතරයි මේ වීඩියෝ එකෙන් දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට ගාලික් ටික එකතු කරගන්නවා. ඊට අමතරව ඔරිගැනෝ පීසා සීසනින්ස් එකතු කරගෙන මේ හදා ගන්න කොටස් ප්‍රමාණය මම බේකින් ට්‍රේ එකට එකතු කර ගන්නවා. ඉතින් බේකින් ට්‍රේ එකේ ඔයාලා ඉතින් ඔයාලා මේ බේක් කරගන්න ට්‍රේ එක ගැන සැලකිලිමත් වෙන්න ඒකට සරිලන විදිහට ඔයාලා මේ කොටස් ප්‍රමාණය කපා ගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මේ බේකින් ට්‍රේ එකට මේ ටික එකතු කර ගන්නවා. ඔන්න මම මේ ආකාරයට තමයි මේ බේකින් ට්‍රේ එකට මේ ටික එකතු කරගත්තේ. මම උඩිනුත් බටර් ටිකක් එකතු කරලා සිය ගාලික් එවන්ඩ්වයි ඔරිගැනෝ පීසා සීසනින්ග්ස් එකතු කරගන්නවා. ඉතින් මේ තව තවත් අපිට රසවත් කරගන්න පුළුවන්. මේ එකතු කරගත්තාම ඉතින් මම මේ හදාගත්තු ගාලික් බ්‍රෙඩ්ස් ටික එකපාරට මම බේක් කරගන්නේ නැහැ. මම තව විනාඩි 40ක් විතර තියලා තියෙනවා ඩබල් සයිස් වෙන්න නිසා. ඉතින් මේ හදාගත්තු ගාලික් බ්‍රෙඩ්ස් ටික තෙතරෙත් දෙකෙන් හොඳින් ආවරණය කරලා බාලා තියන්න. විනාඩි 45ක් විතර යනකොට මේ ගාලික් බ්‍රෙඩ්ස් ටික ඩබල් සයිස් වෙනවා. ඉතින් 220 උෂ්ණත්වයට මම විනාඩි 20ක් 25ක් අතර කාලයක් මේ බ්‍රෙඩ්ස් ටික බේක් කරගන්නවා. ඉතින් මම ඔයාලට කිව්වනේ අර හදාගත්තු ඩෝ එක උඩින් කපන්න කියලා. ඉතින් පේනවා නේද පහසුවෙන්ම අපිට මේ ගාලික් බ්‍රෙඩ් එක කපා ගන්න ලේසි. ඉතින් අනිවාර්යයෙන්ම ගාලික් බ්‍රෙඩ් හදනකොට මෙන්න මේ වගේ උඩින් මතක් කරලා කපා ගන්න. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු චීසි ගාලික් බ්‍රෙඩ් එක. ඉතින් හරිම රසයි මේ ගාලික් බ්‍රෙඩ් එක. විශේෂයෙන් පොඩි දරුවෝ හරිම ආස කරන කෑමක් තමයි මේ ගාලික් බ්‍රෙඩ්ස් කියන්නේ. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු අනිත් ගාලික් බ්‍රෙඩ් එක. චීස් නොදා හදපු ගාලික් බ්‍රෙඩ් එක. ඉතින් මේ බ්‍රෙඩ් එකත් හරිම රසයි. චීස් නොකන කෙනෙක්ටත් මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා ගාලික් බ්‍රෙඩ් හදාගන්න පුළුවන්.
ඉතින් ඔයාලට පුළුවන් කැමති ආකාරයකට මේ garlic breads එක හදාගන්න. ඔන්න ඉතින් මෙන්න මේ ආකාරයට තමයි garlic bread ගෙදරදී හදාගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් මේ ක්‍රමය කරලා බලන්න. cheese වලට කැමති අයට පුළුවන් මෙන්න මේ අනිත් ක්‍රමය පාවිච්චි කරලා cheese නැතුව garlic bread හදාගන්න. ඉතින් ඔයාලට දැනුම ලැබෙන්නේ නැති කොහොමද හරියට garlic bread එකක් හදාගන්න කියලා. ඉතින් pizza hut එකේ McDonald's වල කන garlic bread එක හා සමානම රසයක් තියෙන ගෙදරදී හදාගන්න පුළුවන් garlic bread එකක් තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, වාගේ වටිනා අදහස් උදහස් කමෙන්ට් බොක්ස් එකේ දාන්න. ඒ වගේම වාගේ යාළුවොත් එක්ක මතක් කරලා මගේ මේ වීඩියෝ එක ෂෙයා කරලා subscribe කරන්න අමතක කරන්නත් එපා. ඉතින් ගිහිල්ලා එන්න අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනවා.